ඔබෙක්වන්නේ ස්වාධීම් රූපහනිී සව සහයිතිය ප්‍රධාන සිංහල පවත්විකාශයක්ත් සමග ප්‍රථමයෙන් පුවත් සිරස්තැල චෝදනාව පොතු දේපල අවභාවිතය පංගල සමරවීර සයිඩයේ පාස්කු ප්‍රහාරයේදී පොලිසියේ වැටගැන පොලිසියෙන්ම හෙළි දරව්වක් පොළපටත් ගම් පහටක්. ඇඳරි නීතිය නැවත දැනුම්දන තුරුම කොරෝනා සමාජ ආරක්ෂණ අරමදුලට ශක්තියක් වෙන්නඉටුකමත් ඇරමෙයි කොරෝනාවෙන් එවීගිය පෑකිහිපේදී හැට තුනක් පූර්ණ සුවය ලබයි ඉදිරි අවුරුදු මහට ඇමතිවරුන්ටත් රාජ්‍ය නිර්ධාරීන්ටත් වාහන ගෙන්වීම අත් හිටුවයි කොරෝනාව නිසා ලෝපුරා මිලියන ගණනක් මානසික රෝගීන් වන ලකුණු. ට පූ පර්මෙන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අප්‍රහධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අහම්ුවට අද කැඳවා තිබුණා ඔහුගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටිනවා. එ පාලමේතු මන්ත්‍රීම මංගල සමර්වීර හතා කළ දැනම්දීමකට අනුව. ඒ මහතා අපරාධ පරරික්ෂණ දෙ පර්ත්මේන්තුවට පැමිියන ප්‍රස්ට උතරදීලා යලයන්න බපොරොත්තු වෙන. ුගේ පති න ත් ද ්‍රකාශ ංග ස් ම ම ගන යාමට රජ ල් ප ක්ෂ න පහ න බව න සිද ස න් , ්‍රකාශ ල හු ේ ති සන් ට ්‍ර ා හතා පෙ රා ක්ෂ ාති තු ්‍රකාශ ටහන් කරග නති . ට බස්නාහිර උතුර පොලස් කොට්ාස, වැඩබලන නියෝච පොිස්පතිවරයා ලෙස එම ප්‍රදේශ්වයේ දේවස්ථනවල ආරක්ෂාව පිළිබඳව තමන් ලබාදුන් උපදේස් කිසිවක් කටාන පොලිස්තාානය සහ පොලස්තාානාධිපතිවරයා ක්‍රියාත්මක කර නොමැති බවද නියෝචජ පොලස්පති ජිත්‍රහණන මහතා පස්කු ප්‍රහාර එල්ලවී සුළු ේලාවකින් දුරතනෑමතුක්කොේ තමන්ට දැනම්දුන් බවද ජේෂ් නියෝච පොලස්පති වසන්ත වික්‍රමසිගමහතා පවසනවා. ක ප්‍රාරය පිරිිබද විර්ශනය කරන ජනාධිපිති කොමිෂන් සභාවේ සාක්ෂී ලබද මිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශව කළේ. හ තිප ම හ අ ද ැස් ක් ල පති සන් ක ම සි ග හ යි. ක්ෂ ද හ ස්ක හ ල්ල මන් හි ොො ති ො හ හැතුව හ ස හ න ට . තුර කොට සේද ඩබන නයෝ් පොලස්පතිවයා ෙස තමන්ට කටයතුකිරීමට තු බව එමහ කොමිසමහමේ සිටිය පස්කු ප්‍රහය සන්ය ොරතුර දක්න ලකනයක් මට ලින් දක්ට ලැබනේ කවදදා දයි කොමසම මහතාග ේදවම ස ට පිතුර ම ිකමසින් හ ප්‍රකාශ කලේ දා ොරතුරු සහන්ද ලෙපයක් න් ක්ෂ ඔ ේ දහස්ත නව හතරයි නමනදින තමට ැබුණු බව. අදාර දේකන දිවන කතෝලි දවස්ථාන ේේකට සහ ඉන්දයානු මහකමසාරය ස්කාරයාලයට රග ප හ වට . කරතිබුණු බව ඔවු හිදකයා සිටියා. එමෙන්ම අදාල ලෙකනේ සහර ශීම් සහ ෙල්වවා ොහොමට නැති පුද ගලන්ගේ නම් හැනුම්ත් අන්කසහ චයරුපද ඇතුලත් කරතිබුණු අතර, අදාලරු සම්න්දය හ ිිය ිප ැ ම ස ප්‍ර්න ප තු හි දකුණ කොටාසසිට අදාල ේෂ් ොල ධි ර රු දනට ම සම්බන්දය ලිකතව භාචිකව සහ ැක් මාර්ගගේ දැනම් දුන් බවයි. එමෙන්ම ඊට අදාල ප්‍රියාත්මක යුතේ කෙේ දේශනහ කරමින් නියෝග දහසයක්ඇරත් ලකනයක්ද ඔවුනත ලබදදුන් බව කමස මහමේ ක්ෂ ලබාදමින් එමහතා පකාශ කලා තන්ට වැඩවලිීම නෝග ලබී ඇති බස්නාහිර උතුර කොට්ටාසිට අදාල නියෝග ලබාදුන්න්නේ කෙේ දයි කොමිෂන් සබහාව මහිදීමම සාසිටයා ඊට පිතුර බදමින් විකමසිි මහතා ප්‍රශක කලේ අදාල බස්නහිර උතුර කොට්ටසේ රජාකාරිකටයුතු තමන් රම කලේ දහස් දහ නවය අපේල් දහ නවන්දාසිට ත් ඊට පෙර අදාල පොිස් පල ප්‍රදේයට මන් කි නියෝගයක් බ. න් වත්්‍ය. අදාල කාලෙට පෙර බස්නහහිර උතුර කොට්හාසසියට නියෝ කලබදන නියෝජ්‍ය පොිස් පපති දේ බඳුතෙන්නකොත් මහතා බව හෝොමිම හමුවක කියයා සිටයාා මේේද කොමිසම ප්‍රශ් කරසිටේ බද්්‍යාශ රටේ ආරක්ෂාව සබන්ධයෙන් මෙවැනි ේකන පොලස් දෙපාර්තිමන්තුර ලබාදී තිබේද දේශ බඳුතෙනකොන් මතාාවගේ නිවාඩු අනම වයේ කෙසේ දෙන්නයි. වාඩ ල්ිල පස ස න්ධයන් තරනගන්නේ පොලස්පතිවරයා බවත් මදී කුමල කරුණත් පදනම් කරගෙන පොලිස්පතිවරයා නිමාට ලබදදුන්්‍යදයන්න තම නොදන්න බවත් විකමසික මහතා කොමිස මහමිය ප්‍රකාශ කලා පස්කු ප්‍රහරය පිළිමද අවදහන ලිපිය ලබීමෙන් පසු දහස් දානාව අපේල් හනවරදිනට පෙර දේපදඳ තන්නනකෝට මහතා මන්ගේ පොලස් කොටහසට කුම නෝගයක් බදන්නේදයි තම දන්‍යදයන් ප්‍රශ්නයට පිතුර ලබදමින් විකමසිහ මහතා ප්‍රකාශ කළේ අදාන ලිිය සබන්ධයෙන් කටයුතු කරන්නේ දේ න් ත කො මහ තු පල අද. ඒ රට ග බාද වයි මන් රනු හසයක් හි නියෝගයක් ලබාද ෙේ න් ො හ නෝගයක් ලබදීම ප්‍රදේශ ආක්ෂාව ප්‍රමාන ය ොම පි ිය ප ේ න ො හ ්‍රාත්මක ීම ප්‍රමනම නොන ව ෙේ දහ ේ සිම ත් හත ම දේ යෝජ පොි හ මක්. න් තන් නිකුත් කරෙර ලිියේස හන් රගනරන පහරපින තුරතුරු රාජච බද්ධසේවාාවේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්තන මහතා තවුර කරඇති බවත් තමට ැනුන්දුන් බව විකමසිග මහතා කොමිස මහමුවේ කියයාසිටයා ඊටක්ෂිකව ක්‍රියත්මක වූ තමන් තමන්ට භහරවතිබෙන බස්නාහිර දකුණ කොට්ටේ, පොිස් අධිකාරිවරුන් මෙම තමන් වැඩබලන බස්නාහිර උතුරකොට්ටාසේ පොලිස් අධිරිවරුන් අමත තතුලික ්‍යස්ථානවට ආක්ෂාවලබාදන ලෙසට දැනුවත් කල බව විකරමසික මහතා කොමිස හමේක සිටයා ොැවතු ත. තමන්ගේ ියෝගගේ ක්‍රියපමකවාදයිස්වාබැලීමට මේ ගම පොලස්ථනයේ ස්ථාධපතිවරයා ඇමතු බව ඔහු ේදී වැඩදුරටත්කයාසිටියා. කෙේ වෙදත් අදාළතුරතුර සම්බන්ධීන් තම පොලස් අධිකාර වරුන් වහම ක්‍රාත්මක ව ඇති බව ඔවු තමට ැනම්දු බවද විකමසිංග හතා කොමිස්මහම ප්‍රශ් කලා. ෙේවෙදත් අපෙල් බසි එක්වනදින උදැසන හයියට පමණ තමන් තමනලල් නිවසේසිට කාරහලලා එන අවස්ථාවේදී කතුලික දේ‍යවස්ථාන කියේකම පොලිස් නි ධර යොද සිට අයු දුට බවද ඔහු ප්‍රකාශ් කලා. එදන දසන ොච්චිට හ ව පට ිය වස්ාාව ලට මරග පහ ක් ල ත් ම ර පහ ේ දු ට ව ක් ොමි ම යා පොලි පාත්ම තු තු ද ා න් වි ක්ෂ ති පිර ො යෝජ ොි ති බාව න්ම පිරීම න්ද ගතේ රූපවාහනිය මගින් යන්න ේද කමිෂන් සබහාව පම සාසටයා. මට ඒ පිබඳ කිසි නිදාහයයක් ැන ොදන් බවත් ඇතිවතිවූ ත්ව නිසා එම පැනිවඩ මගැර යයට ඇති බත් මසතන යි යට පිළිතුර ලබදම වික්කම සිංගමහතා ප්‍රකාශ කේ ෙේ තත් අදා සිදිය සබන්ධය පොිස් පර්තිමෙන්තු නි යු ප්‍රත්මක ොවීම හැතුව ම හරය වලත්වාගනීමට නොහැවූ බවට කමස හම ක්ෂ බදමින් විේක සිංගමහතා වැඩදදුුටත් ප්‍රකාශ . ළඹ සහ ගම්පායන දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳර්මීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කරනවා. සෙසු දිස්ත්‍රික්ක වල ඇඳර්මීතිය අනිදධාතය ක්‍රරාත්‍රී අතේ සිට අලියුම පහ දක්වා ක්‍රියාත්මකයි. මැයි දාහත්වන ඉරිදා දවසපුා දිවනටම ඇඳර්මීතිය ක්‍රියාත්මක බවද ජනාධිපති මාධ්‍යාංශය පවසනවා ොඹ සහ ගම්පහැර සසු දිස්ත්‍රික් වල ඇඳදර නීතිය මයි දහ අට වන සඳදා අලුවම පහට ලිහිල් කරෙනවා. එන් පස මැයි විසි තුන් වන සැ සුරදාදක්වා එම දිස්ත්‍රික් වලට ඇන්දරි නීතිය ක්‍රාත්මක වන්නේ රාත්මී අටේ සිට අලියම පහතක්වාපමයි කොළඹ සහ ගම්පාදිස්්‍රික්ෙහි ඇඳරිරනීතිය තිබියදී ජනජීවිත සහ ආර්ථික ක්‍රාකාරුත්ය යයා තත්වයට පත්කිරීම සඳහ පසුගේ සනඳදා ආරම්භ කල වැඩපිළිවල අනිද්‍යාතෙක් ක්‍රාත්මකයි. ඒයම ඉදහටමන සදාස්ිට නැවත ඉදිරිට ගෙන යන බවයි ජනාධපති මාධ්‍යංශය නිකුත් කල නේදනේ වැදුරටත් දැක්වෙන්නේ. මේ අතර නිරෝධායන ඇඳ නීතිය පවතින ප්‍රදේශවල දිනයට අදාලා ජාතික හැඳුම් පතහි අංක්‍රමයෙන් පරිබාහිරව ගමන් කරන අයට එරහිව නීතිය දැඩිව ක්‍රාත්මක කරන බව පොලිසිය අවධහරුණය කරනවා. නීතිය කටකිව හතුෙන් මේ දක්වා අතර ගුටගෙන ඇති පුද්ගලන සංඛ්‍යාව පනස්තුන් දහසක් රතවාහන දාාහත දහසක්ද පොලස් ාරයට නැති බයි නිියච්ච පොිස්පති අජි ්‍රෝණ හතා පවසන්න. ඒය දිනේ විශාල වශයමත් පැන් විකලන ස්ථානශසිිතව දිගු පෝලිම් දක්න ලැබනෝ වගේම සමාජ දුරත්වභාවකෙන සංකල්පයට පටයන කටුතු සිද්ද වන. යද දින අපි මේ ගැනව ධන කරලා තියනෝ මේ පිබඳද පැහදිලි උපදේ සෞඛ්‍ය මා්‍යශයේ පසංග රෝග බඩව ස හ ලා තින ොව ර. ඒවාට පටැනිව කවදවාरी කටයතු කරවාන විෝධායන රීතියකට පටැනිව කටයතු කරීමවැයටටති ක්‍රියාරන්න සිද්වෙනවා යම්කිසි කියෙනෙක් ඇඳනුම් පතේ අංක්‍රමය භාවිතා කරන්නේ නැතුව පර ගෑවස නොනං හේතුක් ක ප්‍රමැතිව. ඒවාගේම තමමුන්ගේ රාජකාරයට වාර්තාකිවීම කහ පිට වියයාක් නැතිව පරගැවස නොනං කොම සහ ම්ාදිෂ්ිකල ඔුන් ඇදිරිී උල්ලංගනය කළ පුද්ලින්නේෙ සල ී දිියට මට සිදුවවා එ ස වැනික් ිය ාව वाල. ජනාධිපතිතුමා සිය තෙමසක වැටුප කොවිද්ධහනාව සෞඛ්‍ය හා සමාජෝ ආරක්ෂණ අරමුදලට පරිත්‍යග කලාා. කොරනාා ගෝලිය වසංගතය හමුවේ මෙරට කොරரோා මර්ධන වැලපිළිවෙසිඳහා COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල පීටවීමට මුල් වූයේද. ජනාධීපති ගෝටා භයරාජ පක්ෂමජතුමායි එසන හා තවත් ආධර්ශයක් සපයමින් ජනාධිපත්තුමා සිය මාස තුළක වැටපවන පියල් දෙලක්ෂ අනුදදහස් පන්සියක මුදල එසඳ අද පරිත්්‍යයක කලා. ඊට අදාළ චෙක්පත ජනනාතිපතිලේකම් ආචාරය පිබී ජසුදර මහතාපවෙෙත ජනාධපතිකාර්යාලයේදී බහරදුන්නා. කොවිD් දහනාවය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මුදල් රැස්කිරීමේ ඉටුකම මධ්‍ය ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට පූර්ණ සහය ලබා දෙන්නයි ආරක්ෂ කලේකම් විශ්වාමික මේජජෙන්න්ඩරාල් කමල් ගුන්රත්්‍ර මහතා සියලු මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා. ත්ීමට ඉටුකම සොයිසේවා හා සමාචච ආරක්ෂ ජාර්තික අරමතරයට අගත්තායකවිමෝ. එ අපේ පටුකම. වරසේ පැතිරීම අවමකිරීම සහ ඒ ආශත්‍රිත සමාජ සුපසාධන වැඩසටහන් ව්‍යාකිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම්සඳ හසාහය වීමට, ොවිD-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ කෙරුණා ඒ ජනධීපති ගෝටාපය රාජ පක්ෂමජතුමාගේ මෙහෙවීමන්. එම අරමුදල වෙන වෙන් මුදල්වස්කිරීම කාරයට මුලපුරමින් ඉටුකම වැඩසටහන ආක්ෂික අමාත්‍යංශයේදී. Eඒ ආරම්භ කෙරුණා. ජනාධපති අරමුදලින් රෘපියාල්මිියන සේයක පරිත්‍යගයක් සමගින් ආරම්භ කල කොවි අරමුදල මගින් කොරුණනා අවධහනට ලක් පන ජනතාවට. ආධහර කිරීමටයුතු කරෙනවා එමෙන්ම සෞඛ්‍ය සහ අනිකුත් අත්‍යවශ්‍යය සපයන්ගේ සෞඛ්‍ය සහා ආරක්ෂ්‍යවස්ථාතික කිරීමට මෙම ගින්නිසිදුුවන පවත්කාරවයක් අරමුතුලි සඳහා වැඩිදායකත්වයක් ලබා ගැනීම පෙනුවෙන් එටුකමවෙෙන දැන්මි මාලාාවක්ද සූදනම් කති වෙනවා. මාජනතාවගේ අවශ්‍යපාව ලිෂ් කරන්න අවදුරටත් මේ සඳහා රජයේ සල්ලිම බියදාම් කරගෙන ගියෝ. ඉස්සරට ලොකූ අසරුතාවේට පත්වන්න පුළුවන් රාජය වුණ. ජ සසිී තාවකයට පත්වනවා යන මජනතාව අසවතාවකෙන පත්වෙනවාමයි. ඉතිංන් ඒෙ එක නිසා අතිකම් ජනාධපිතුමා යෝජනාවක් ගෙනාව මේ වෙන කොවිද හනමය අරමුදලක් අපි කටන් ගමු කියලා. පණි විඩිය මාජනතාව කරට ගිෙනල්ලා ඒ අයට පුළුවන් විලියට සතෙන්ක් සසතිය රුපියලේ රුපියල රරි තුෘු කලයි තුෘු කරල අ අපි කට මේ පන්්ඩ එක අරමුදල තරකරගන්න කදව් වෙන විදිියට දායකස්වය ලබා දෙන්න කියලා. කර වෛරසිය ආසාධනය වී සේ ලැබූ තවත් හැටතුන් දෙනකූ අදදිනේ රෝහල්වලින් පිටවගියා. යනෝ පූර්න සය ලැබූ සංඛ්‍යාව හාරසිය හතලිස් පහක් දක්වා ඉහලගිය. කොරනා වසංගතය හමුවේ අපේ රටේ තත්වය ගැන කතා කරනකොට ඊ දවසේදී අපේ රටෙන් මේ වරසය ආසාධනෙවූුවන් විසි හයදනෙක් හඳුනා ගැනීමට හැකාව ලබුණ ඔවුන් සියලු දෙනාම නාාවික හමුදාවේ අපේ විරෝධහර රණවරුවන් බවතමයි ෞඛ්‍ය අංශ තහවුරු කළේ. එවගේම. රෝධහයනටයුතු සාර්ථකම අවසන් කළ හයසිදනකුට ආසන්න පිරිසක් අල්දවසේද වාසනාවන්ත වනා තමන්ගේ නිවස් බලා පටක්ත්ව යන්න ඔුන් ආක්ෂක සහෞක අශවට තමන්ගේ සතුතිය පුද කරමෙන් තමයි නවදයට තමන්ගේ නිවෙස් බලාඇන්නට කටයුතු කළේ. එවගේම අපිදන්නවා මේ වෙන කොට රටේ ජනතාවගේ පහන්සුව ගැන හිතලා රජය සහ ආරක්ෂක අංශ ඇන්ද්‍රනීතිය ලිහිල් කරන්න කටයුතු කරලාතියෙනවා. හැබයි ඇතැමුුන් හැසිරන විදිිය දක්ම අපට හිතෙන්නේ තවමත් ොID-19 කියැන්නේ මොක්ද කියවත්. සමහරු දන්නේ නැහැ කියලා. ඔබේ බගේීම යළත්්‍රතාවක් ඔබට සේපත් කරමෙන් අපි අයනවා අප රටේ තබත් අලුත්තුරතුරු අදත් තකින්න. යටට කරෝනා ෝගන්ගේ සංඛ්‍යාව නවසය දහසයක් දක්වාහි ගස්තිබෙනවා ජාති න රෝග විද්‍යාතනයඇතුළ රහල් ීපයක රෝගීන් හරසය හැට දෙනකු පතිකාර ලබනවා ෛද්‍ය අධක්ෂණයටතේ පතිකාර ලබන රෝගන්ගේ සංඛ්‍යාව එකසි අටක් මෙ අතර ඒ දනේද හුනා ගත් කොරුණ රෝගෙන් විසි හහිදනම වැිසරනාවක හමුදාකන්තුරේ සමාජකයන් බව සෞඛ්‍යේවා අධ්‍යයක්ක්ෂ රාල් විශේෂ ඥ ෛද අනල් ාසිග මහතා ප්‍රකාශ කලා. ඊයේ දිනේ අවත් ආසාධිතයෙන් විසි හයක් හමුවෙලා තියෙනෝ කොවිදධහ නමය මේ සියලු දෙනා නාවික හමුදාවේ උදවිය. මේ ආකාරයට නාවික හමුදාවට පමණක් සීමමන තත්ත්වය තුළ අපිට විසාල අනතුරක් නැ නාවික හමුදාවට සහඔුන්ගේ ඥාතීන්ට බැලඳීම තුළ අප ඇතුවශයම මැහගාගෙන සිටින්නේ මින් ඔබබට මෙම විසබීජය ගමන් කරවාධකයන එක මේ දක්වා එවැනි දෙයක් වෙලා නැහැ. ඒවගේම මේ කට විවෘතවින් පවතින මේ මොහතේ අප දුටවා ඒ. මේ මත් පැන් නලවිහල් ලසලේ ඉතා නරක විදියට පොරකමින් මිනිස්සුන් ඒ ගැනීම කෙරෙහි යොමු වෙනවා. මෙය ඇතවශයෙන්ම ඔවුන් කොවිද දහනමය කියන ගැටලුවක් ශ්‍රී ලංකාවේ තිබුණ ආදයවත් නොදන්න ආකාරයට තමයි ඒ හැ සිරම සිද්ධ වෙන්නේ මේ වැනි අවස්ථාවල්ට ඉඩ තැබීමෙන්ට රටට වැරදි අනිවුඩයක් යනවා මේක ප්‍රශ්නයක් නෑගල හිතනවා නමුත් අපි මේ ඉන්නේ රට භාගිට විවෘත කරෙන. ரோ ස හ ಜ ಪ ವ ್ ಲ ್ಿ I H ಿ හ வ පට වගේ. අනුව මේ වනවිට නවිකහමුදා සසාමාජකයන් එකසේ විසි එක්දනෙකු සුවලබයිඇ බව නවිකහමුදාව පවසනවා. COොවිID-19 විශේෂ ක්‍රයාකාර ර සාද මාලචන කමටව අමාත්‍ය ප ත්‍ර ප ාරච මහතනගේ ප්‍රධනත්තුවයෙන් අදරැස් වු. කරුණා වයිරසේ සමාජකතව මක්දුව නති බව සෞඛ්‍යාශ අවධහරනය කරනවා. සෞඛ්‍ය රක්ෂට උපදෙස් එලෙසම පිැදියුතු වයි අආමාතතිවරිය දක කියයාසිටේ. හග සහ ල දේශයේ CR පක්ෂ සිදු කිරීම කටයුතු කන් ්‍ර යක් කයි ුව කොළම්බ ොට ෝදර න නිවා සං ක කියරන ද. CR පක්ෂණ සඳහා වශ්‍ය සම්ප්‍ර ාගනීමට අදත් කටයතු කරුණ. නිරෝ හ ද්‍යස්ථා වල අ හ සි හැත දෙෙක එම කටයතු අවසන් ක පිට ඇති බව ුද දා ප ති තින ද ල්වා හ පවසනවා. ොදහ ද ා ති හතක තවදරටත් ොන්දහ තුන්සිය අනු දෙෙකු නිරෝධ හට ලක්කර බයි මතා ප්‍රකාශ කලේ පූනාන යොදාහමුදා නිරෝධහන මද්‍යස්ථාන දිනිද හතර නෝධහන අවසන් කළ අනු අට දෙනෙකු අද පිටවගේයා. ඉන්දයාාවේ නවදල්ලිස්සිට පසුගේ විසි නවනදා මෙරට විතරගෙන අපිරිසකයි, මෙසේ නිරෝධ හට ලක්කෙරුණේ. දැන් අපි ජාත්‍යන්තරයේ තොරතුරු විමසා බලමු මේ COොවිID-19 කියන මාරාන්තිික වරසය බිලිගත් මිනිස් ජීවිත සං්‍යාව මුණු ලෝකේම, ලක්ෂ තුනකට ඉතාම ආසන්න වෙලාතිබෙනවා. මේ වෙනකොට. එවගේම ලෝක සෞඛ්‍ය සඳධානය අනතුරු අගවනවා කොවිD19 මේ මෙිහි මතන් තුරන් කර දමන්නට අපිට හැකියාවක් ලැබෙන එකක් නැහැකි කියලා. ඒක කියන්නේ කොවිD19 මලින් පරිස්සම්මමින් ඊට මුහුණ දෙමින් අපිට කාලයක් කටිතු කරන්න සිද්ධ වේ කියලා තමයි ලෝක සෞඛ්‍ය සනධානය අනතුරු අගබන්නේ එතොතුරුත් එක්ක ජාත්‍යන්තරය තවත්තුරතුරු නේවිදහටයි අපිට ර්ත වනේ. ලෝපුරා වාසේ කරන මිියන කරනක් පුද්ගලයන්ගේ මානසික රෝග උත්සන්න ව හැකි බවට ජගත් සන් දහනය අනතුරු අඟබනවා සීලුම රටබල් කරනාා වයිරසයටට මෙන්ම ජනතාවගේ මානසික සෞඛ්‍ය තත්ය සම්පන්දේන්ද පූර්ණන අවධහන යොම කළුතු බයි ඔවුන් වැඩදුරටත් පවසන්නේ. ඇතර ලොකවක සන්ධනය නිවැදනයක් නිකුත්රමින් ප්‍රකාශ කරන්නේ, කොරුණ වෛරසය ලෝකයින් සම්පර්ණය මතුරන් කිරීමට නොහැකිබනු ඇති බවයි, වෛරසය සඳහා එන්න තක්ස්වාගත්තද වරසය පාලනිකිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට දදුන ඇති වයි ඔවන් පවසන්නේ. වි- හෙවත් නවකොරුණා වෛරසය මේ වනවිට, ලෝපුරා හතලස් හතර ලක්ෂ පනස් හතර දහස් අටසය අට දෙනකුට ආසාධනය වෙතිබෙනවා සුවේ ලබයි තිරෝගිනි සංඛ්‍යාව දහසයලක්ෂ හඇත්තෑ හයි දහස් තුන් සිය පනස් අටක්. වෛරසය ආසාධනයවීම හෙතුවෙන්ංච වූ මර්ණන සංඛ්‍යාව දෙලක්ෂ අනු අ දහස් අටසියහතලස් හක් රටවල් සහස්වන් පාලන ප්‍රදශ දෙශිය දහතුනක වරසය ව්‍යපතිී ඇති බයි ලොකසෞක්ක සන්න ධානය පවසන්නේ. මරණ සං්‍යාව ඉහලයාහැකි බවට දවල්ල මන්දිර කරෝනා කාරසාදක බලකාය ප්‍රදධන වද ඇතන පෞසි සිතු කළ ප්‍රකාශ අනුමත කළ නොහකි බවයි ජාතිපද න ්‍රම්ප ි ේතය කරන්නේ. පස්සල් ගැලිවිෘතතිකරීම සම්න්දය, වෛද්‍ය පෞසි ලබදදු උපදස් පිබඳ නාතිපතිවරයා දැඩි අපපසාදය පල කළ බයි, දවල මන්දිර ආරංචි මාර්ගසනහන් කරන්නේ. දහදෙනෙකොහෝ ඊට වැඩි පිරිසක්ඒරශිවීම ජූලි මාසේ හෝ ඊට පසුවත් ආරක්ෂිත නොවල බවහෙළි වෙලාතිබෙනවා. එවගේම වශිින්ට නගරාධිපති නිවස්තුල රැන්දිසිටන් මේ කාලය ජෝනි මාසේ අටමනදා දක්වා දිීර්ගකරවවා තිබෙනවා.මල්ලන් හා වර්ජනියා පාන්තවල සීමාවන් ලිහිල් කරත්. එහි අගනුවරවල් දකින්නට වුණේ වසාළමා ඇතිවූ ස්වරූපයක් න්‍යවජර්සිකාන්තේ සුපිරි වෙලදසල් විෘර්ත කරාන්නට පුළුවන් කියලා. එහි ආණඩුකාරපරයා සඳහන් කලා. තුූ පෑවිසි හතරට චීනයෙන් පර්තාාවී ඇත්තේ ආසාධතයන් තුන්දිනෙකු පමයි. මරන වාර්තා නොවනද රෝගීන් දොස් දෙනකු අසාධ තත්වය පසුවන බවයි එරට සෞඛ්‍යංශ පවසන්නේ. මෙතර පසුගේ සතියේ ූහන් ප්‍රාන්තේෙන් නව ආසධතියන් හදිනකු හමුයිීමත් සමඟ. මියන එකොලාක් වූ සල්ලමූහන් වැසියන් ආසාධත භවය අහුනාගැනේ නෂ්ටික අම්ල පරක්ෂණයට ලක්කිරීම අද ආරම්භ කරුණා. ර වරසේ සහ කුඩා දරුවන් අතර පැතිරියන දුරල්ලබ සහ අස්වාභ රෝීතත්ව අර ඇති සම්බන්ධ පළ බඳව ඉතාලි ෛදදිවරුන් පක්ෂ ආරම්භ කරති වෙනවා මරිකා සහ ුරෝප ලාපේ දරුවන් තුළ පැතිරයන මෙම රෝගය කවසාකිනම් රෝගීතත්ව බයි වුන් සහන් කරන්නේ ලෝපපුර දරුවන් සේකට අි පිරිසක් මෙමරෝගතත්ව හතුවෙන් දැනටපති කාරලබනවා ඩි නති පනමති බෙනවා ඉතාලිය දැතුල්ළුණන සියලුම පුදග ලයන්ට ොරුණන වසගතය දු කිරීම සඳහ ඉතාලියය ගතියුතු සෑම පියොරක්ම නොපැ කිලෙබ ගන්න බො ඉලිය බන්ත්‍රකඩිතු අමතයන් සේ සඳන් කරම සංචර්ග කර්මාන්තය සහ අපපන ශාලා අශවිත කර්මාන්තෝල විර කියාව ඉතාම සිග්‍ර ෙස ඉහ ගස්ය වන ටත්වයක් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රන්ත හතලි හතෙන් තිස් නවයකම නීති ලිහිල් කිරීමට ජපාන රජ්‍ය ීරනය කරතිබෙනවා එෙත් ටෝකියෝ හොකයි ඩෝ සහ ඔසාකාවැනි කරුණාරෝගින් බහුලව වාර්තාාවනු ප්‍රාන්තයන් හි ීති එලෙසම ක්‍රාත්මක වඩු ඇති මෙ මසේ තිස් එක්න දින දක්වා එම පාන්තයන්හි හදිසිටත්වයක් පල පැවැත්වෙනවා දම්දුම් පසු ඇස තිසම ලේමව්පිමට. වත් දෙයක් නැ තිබුණේ ඉක්ටීරීව අප ළඟ ලේපගුරා සටන්දිම සමුගත් දවසට සෙවන වුණේ සුඳුරු පියසරණවිරු සෙවෙන. අපේ රටේ ආරක්ෂක හමුදාවන්ගේ මනුස්සකම හදුවත්වලට දැනෙන්නේ අන්න විදිටයි. කොවි දහනාවය මර්ධනයට අදාළ කිසිදු විදේශ මුදලක් මේ වන විට ලැබී නැති බව සම කැබනට් ප්‍රකාශක අමාත්‍ය ආචාරය බඳලු ගුණවර්ධන මහතා පවසනවා. කැබින තිීණ දැනන්දීම සඳහා ප්‍රෘති ධපර්ත්මයන්තුව පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කලා. සම කැබනෙට් ප්‍රකාශක අමාත්‍ය වෛ්‍ය රමෂ් පතිරණ මහතාද මෙහිදී සඳහන් කළේ ඉදිරි වසර පහතුළ. අමාත්‍යවරුන්ට සහ රාජ්‍යනිල්ධහරීන්ට වහන ආනෑනය කිරීම අත්හිට වීමට තීරණය කර ඇති බවයි. කොයිට් ධනමය වසංගතය වෙනුවෙන් ලෝක බැංකූ විසින් ඩොලර් මිියන එකසිය විසිය හයක් ලබා දෙන බවට ප්‍රතිඥාවක් ලබලදීරතින ලංකා ආණ්ඩුවන්. එකසිය විසිය ලබාගැනීම බලාපොත්තුවෙන් අපි රුපියල් වියදංකරු. දැනට එකසිය විසිහයක් ලැබිලා නැහැ. ොවි ර්බුදය සම්බන්ය මුදල්ලාමාතේශ ොහොම පහැදිු පකාශ කල තිබෙනවා සියලුම සහහාදර්ථ ගවීම් කටයතු කරලා තිබෙන ශ්‍රීලංකාරජය සතු අර්මුදන් වලින් මේ දක්වා අදවනතෙක් එකම ඩොලරයක්වත් කිසිම විදේශ අයතනකින් හො ටකින් ශ්‍රී ලංකාවට මේ වෙනුවෙන් ලැබී නොමැති බව අපි තම් වකීමෙන් ප්‍රකාශකවා. ු න විුද්ධ පක්ෂ ොහම ුව පැදි චෝදනක් තිබ ශ්‍ර ලකා රජයට හන තු දහසක පමණ ප්‍රමාණයක් ආනයන කල් තිබෙන කෙන කාරණය. අපි කියනවා එකම වාහනයක් පත් රජ්‍ය ராණයරේ නහැ. සහන ආධාර ගෙවීම සඳහා අප්‍රේල්සාහ මයිමාසය වෙනුවෙන් පමක් ශ්‍ර ලංකා රජ්‍ය රපියල් බිලියන හැටකට அதிகක මුදලක් වැය කරනවා. අත්‍යවශ්‍ය නොවඩ බන්්ඩ සඳහා ஆனாய் நிසீமா පனවීමது கடியතු කළ බව අමා්‍යචාරය බඳදුලගුණවර්තන හතා මෙහිදී ප්‍රකාශ කලා. හින්ද රජපක්ෂ ඇතුමා විසින් මේ ගැසට නනිමේදනය කැබිනට් මන්ලේට ඉදිරිපත් කරනු ලැබවා. ආනායිෙන් අපනයන පාලන පනතයේ විදිවිධාන ප්‍රකාරව ලංකාවට ආනායිනය කරුණු ලබන බාණ්ඩ විශාල වසයෙන් තාහනං කිරීම හා සීමමා කිරීමට අදාල වෙන ගැසට් නිේදන දිරිපත් කල ඒ පිළිබන්ධ සාකච්ඡා කරන්න. අග්‍රමාත්‍යතුමා සමාර බාණ්ඩ ලංකාවට මෝටර්වාහන සුකෝභබෝග බාන්. ආනායිනය කිරීම සම්පූර්ණය තානන් කර තියෙන නමුත්. අත්්‍යවශ්‍ය ව රිෝජන බණන්්ඩ කිසිම තාහලමත් නෑ. පෞතිලික අංශය කිසිවකුගේ රැකිය අහිමින් නොකර වැටුපින් අඩක් ලබාතීමට, හාම්පුතුන් එකඟ වී ඇති බවද අමාත්‍යආචාරය බන්දුල ගුණලතන මතා ප්‍රකාශ කළා. රක්ෂිත බන්ධනාාර ගත කෙරුණු හිටක අමාත්‍ය රාජිත සේනාරත්ත හතා, මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයට ඇතුළත් කරතිබෙනවා. රෝ ්‍යාපතිය බඳනාාර අභ්‍යන්තරට යම වැලක්වීමේ අරමුණින්. ම පත් රන ිය ල සකරුවන් පල්ලන්ස තරුණන වර්දකරුවන් වි ෝ ද්‍ය ාන රග ක රෝ හය ලස ාවට ය ත්කර ලබනවා. රජ නරත් මහතද ර ප න් හ ට රාජ . ිත ඳනාාරගත කරන හටපු පාලමේන්තු මන්ත්‍රී රචින් ්‍රාමාණයි මහතායම කරුණේද. පල්ලන්සේන තරුණවර්දකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානේ වෙයි. ඔහු රඳදූ සිරම දිියම රාජත සසිනරත්න මහතාද රදඳවාතබඇති බයි බඳනාගාර ආරංච මාර්ගසන හන් කළේ. පසුගේ ජනාතිපතිවරණය ආසන්නන්නේයේදී එදහස්දා නව්‍ය වසරේ නොම්බර් දාවනදා අපාද රැසට සබන්ධ පුද්ගලන්ද දෙෙකු ව්‍යජ නම්වලින් හඳුන්වමින් මධ්‍ය හමකට දෙෙරිිපත්කිරීම සම්බන්ධී. රජත සිනරත්න මහතාට චෝදනාල්ලවේතිබන. මුන්ස දන්වන් රජ පක්ෂූගේ සුදුෑන්නකින් ගහිල්ල ලංකාවෙත් දෙන්නෙක් බේරුමක්කනෙක් තමයි මේ මතක්කෙන්ෙක්නලා තුළ මාවාරංගිල්ල හනයයක් කටල දෙැම දාලා මෙක නමවා පෝස් ගත් ර අපි මඩු කැල්ල ස්තු කියල මාධ්‍යවේදී උත්සගෙනගේිය ඒ සුදුව ෑන්න එක අයිතිකර තමමා හ යියදුර තමයි මේ පශනය කරන ොටති විධ වද හිසා කරන්න සිද්ද මේ පපුතු කලවන්ට ද්ගලන්ර ොඩිය කාටත් අහන් ටත් බැක් මඩාගල පදේශය කිබුල්ලු ගානයවෙක්ට බවා වැැබට තමයි ගිල්ලලා ස්ථානය තමයි. මකාගර පහත්වාගෙන හැමදේමට කියට ම ජීවත්වෙල හිටියෝ සම්ූර්ණ සහයකදෙනවා ඒගොල්ලට දන්වන් කරන්න. සුදු වෑන් වින් පුදගලයන් පහරගෙන ගොස් මුලන් ට ැවකට දමූ ව ්‍යාජලස පිසිටි පුදගලන් දෙෙන එම මධදි හමයේද ප්‍රකාශ කලා. එමෙන්ම ජනදීපති ගොටාවභහය රාජ පක්ෂිමැතුමා ආරක්ෂක ලේකම්වරාව සිටියද පුද්ගලයන් පැරගත් බවට එම මධ්‍ය හමයදී ප්‍රකාශි කරා. ස්ස ද න් ධිරන ්‍රයා ර්ග ආර මත් සම මෙම මධ්‍යහමට එක්ු පුදගලඳදන තමන්ට, රාජි සිනරත්න මහතාගින් රන තරජන එල්ලව ඇති බව පවසම පසුගේ ජනවාර හත් වන පරා පක්ෂ පාර් මෙන්න්තුවට පැම ක් ඉදිරි පත් කලා න්තුරුව එම පුද ගලන්දන ද්‍යහම දහස් ක් ස ල්ල න ම ද ච ර ප ැම සැෑ ද . ඒෙ මතන ම දැ ැල්ලසුන් ේ සම්බද සියල ස්තරම දරත තියවා. මෙම ත්වය හමේ එවැනි අත්‍ය ප්‍රකාශදු කිීම හැතුවෙන් මධ්‍යහමුව සඳදධහකල හිටපු අමාතේ රෝජිත සිනත් මහතා අත්තරංගඩ ගනීමටයි වරෙන්තුනෙකුත් කරනේ. එසේ තිබේද ඒ මහතා නාරහහින් පිට ප්‍රදේශයේ පෞද්ගලික රහලක දැඩිසත්කාර එකකට ඇතුලත් වනේ අසනී පතත්වයක් බව ප්‍රකාශ කරමින්. එහිද ඔහු අත්තරංගෝට ගත් අ්‍රරධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව ඉදිරි පරීක්ෂණ ක්‍රියත්ම කලා. . <realtà> ඒගේන ගොලු ෙලරුවන වකි රත්ම මයි පද මගරල නෑ. . නතු ඒර දොළ කියවම. ආගේර තරන්න නුමද න ම වරතත්කයි. අදාල චෝදනා සම්බන්ධයෙන් අඩුව කැඳූ අවස්ථාවේ දී රුපය ලක්ෂ පහැගින් වූ ශරීර ඇපත් දෙකක් මත, රාජත සිනරත් මහතාට ඇප ලබාදීමට කොළ මහෙස්සාත් අධිරණය දෙසැම්බර්තිස් වනදාාතීරණය කලා මෙම නියෝකය බල රහිතරු ලෙස ඉල්ලා නීපතිපරයා මහධදිකරණයට පෙත්සමක් ගුණු කර තිබුණ. එහි තින්දුව යේ දිනේදී ලබාදමින් රාජත සිනරත් මතාගේ අප නියෝග අවලංගකිරීමට මහදිකරණය නියෝග කලා. එය අනුව ඔහු අතරංගුවට ගෙන අධිකරණයට දිරිපත් කරන ලෙස නියෝ කරන නියෝගේ කු. තිමෙන් පසුව රාජත සිනත් මහතා ඊයේ පස්වරුවේ අපාධද පක්ෂණ පාර්තමන්තුවට බහර වුණ අධිකරණ වෙත ඉදිරිපත් කළ ඔහු ලබන විසිහත් පනදා දක්වා රක්ෂිත බඳනාගාරකතකිරීමටයි අධිකරණය නියෝග කළේ මෙ අතර තමාගේ ඇප අයුතුම අවලංගු කරමින් කොළම මහධකරණය ලබාදුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සිනත්ත මහතා අභ්‍යාචනාධකරණයට පෙත්සමක් අද ඉදිරිපත් කලා. ඒ ඔුගේ නීතිංය රොන් මාර්ගෙන්. මේ අතර හිටපු පාර්මන්තුමන්ත්‍රී රාජත සේනාරත්න මහතා අත්තරංගට ගැනීම සම්බන්ධය මාධ්‍යහමු කිහිපයකදී මෙලෙස අදහස් පල වුණා විශේෙන් රවි කරණාණක මැත්තුම පසුගේද අපි දැක්කා එතුමව අත්තරෝඩ ගන්න කලා නීති පති කර යෝ කරතිය මයිස්ටා අධිරය කිය බල ඇැ සේවතත්න්තිපට ඒ අත්තරෝඩ ගැනීම නියෝගත්නය ඔහු නිදැල්ෙඉන්න. කර ජනාධපතික ෝටාවේ රජපක්ස මැත්තුමා මිනිස්සු මරලා මෙහම දෙන්න මුණු රැවල් දාලා ගෙනල්ලා කිමුුලන්ට කන්න මෙහම වීතිකන්නවා දැක්ක කියලා තන්ද දෙන්න හිටපු ලක්ස ගනන් ජනතාව බීතියට පත්තුලාා ඔවුන්ගේ ඇඟවල් ඕල තියෙන රෝම කූප. කෙලින් වන මේ කිඹුලන්ට මේක දාන විදිිය. රාජ්‍ය මාධ්‍යෝලින් හැම වෙලේම පෙන්න්න නොකොට අනුව යුක්තිය පසින්දලීම සාධිච්්‍ර දම්මවේදනී අනුව සිද්ධ වෙන දේවල්ොල්ට අපිට මොනවත් කරගන්නඩ විදිියා . ඉරේදානෝනං වැරදිකරපු. ෝටි ප්‍රකෝටිගන් දෂණ වැ කරපු, මිනීමරපු කුඩු විකුණන, තා විශාල ිරිසක්කින් ප්‍රතිසාකච්ඡාව ප ඇත්තුව කියලා ඒ ප්‍රතිසාකච්ඡාවෙදී වෙන පුද්ගලෝ දෙන්නෙක් යම සත්‍යයක් කිව කියලා ඒකාරණය මත්ත අතරං ගොඩ ගන්න ආණ්ඩුට තියෙන වූමනාව පලිගැනීමේ චේතනාවතු වූමනාව. එය අපාලන අඩුකාලෙත් ඒවගේ මේ ආන්ඩු කාලත් මේ දේශාන පලිගනින් සදහාමිත් අඩන්මට ගැනීම නොමත කරයින්න. ඒ අසාධාරණ නං ඒකට විරුද්ව වන ශ්‍රේෂ්්‍රධ කරන තියන ්‍රේෂ්්‍රධිකරනයට කියෙල්ලා පෙත් සමක් දිරිපච කරන්න පුුව මේ අර්ේග මන්දර ලිපිගුණු ඇතෙත්නෑ නධීපතින්දේ ලිුණුවල් ඇත්න මේවා අපි අධිකරමයට ගරු කරනවා මේ රාජි්‍යය නදත්ත මහතව ගත්ත නඩුවේ. ප්‍රධාන නලුවන් දෙදෙනව නිදහස් කරද. කිමුල් කතාවක්ල්ලගෙන හිට පඇමතිගෙන පස්සිංහලවන රටේ අනාගතේ ගැන මේේ වැදගත් ප්‍රශ්ය ුදත්නේ රටේ ර්තාමානයට බලපාන පශස කුත්නවේ ්‍රශය බිීතිය කුතුහලය. ඇති කරපු චිත්‍රපටේ. අවසාන ජවනිකාව ඊය වෙනකොට නරබන්නට අපි සලු දෙනනාට හැකියාව ලැබුණු මේ දේශපාලන පලිගැනීමටයි ලක් කරන්නේ හදන්න කියන කතාව කියන්න හදන් එපා මොකද මේ කතාව ඉතුරු කොටස් ටික යනකොට පැහැදිලිවම තේරනෝ එතුමා කරපු කියපු දේවල්වල ප්‍රතිඵලේ කුමක්ද කියක. ලිතු තිවන්නේ පැවැත්වීමට මැතිවන්න කොමිසම නිකුත් කල ගැසට නිේදනය බල වහිතකන ලෙස ඉල්ලා ගුණුරඇති මූලික අයිවාසිකම් පෙත්සම් බිභාගේයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරතිබෙනවා. අග විනිසුරු වරයායි එම විනිසුරු මඩුල්ල පත්කරඇත්තේ. පර්ලිමන්තු මැතිවරනය ජනී විසව වනදාාපැත්වීමට අදාල ගැසට නිවදය ආණ්ඩුක්‍රම්‍යවස්ථාවයි පතිපාදනවලට පටහහිනි බවට ප්‍රකාශයට පත්වන ලෙස ඉල්ල පෙත්සම්හතක් ගුණු කරතිබෙනවා. එම ෙ බන හ අට සහ හ නවයන ව ද ල් ැලීමට න මතයි. ස හ අදපත් කරන ිනිසුර ම ල්ල අද වනිසුරු යන්ත ජ සරය ෝනක අලුවි හරයේ සිර ආබ්‍රු ්‍රියන්ත ජය වර් දන විජ ර ග ්‍රේ්ාධි කර ිනිසුරුවරන්ගේෙන් සමන්වියි නතිීන් චරිත ගුණු වර්දන හතා සහ ාතික සමග ජන බලවගේ ඇතුල දේශපාන පක් ෂක පයක් සහ ාජ බන. මෙ අතර ඉදිරි පාලිමේන්තු මැතිවරණයට අදාලව අපපේක්ෂිකයන්සඳ හා මනාප අංක ලබාදීම ඇතුු ඉදිරි පියවරගැනීම වලක්වාලමින් අතුරු තහ නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා ශ්‍රෂ්ඨාධීරනය හමුවේ මූලික අතිවාසසි කම්පෙක්සමක් අද ගුණු කරුණා. පජත්‍රවාද එක් ජතික පිරමුණේ මහලයකම් ආරී පංශි දිිසානායික මතායි එය ගොුණු කළේ. නෝතන යුග සංවේදන ශේෂස්්‍රේට නැවුම් මුහුණුවරක් එක්ල මුහුණු පොත නිර්මාතෘු මක් සකභ. අද තිස්හත්වනවයට පාතැබුවා.. එක්දහස් නවසි අසු හතරේ මැයිඩා හතර වනදා නිෙවියෝක් නගරේදී උපත ලැබූ ඔහු ගැහනු දරුවන් තුන්දෙනකු ගෙන්යුත් පවුලේ එකම පිරිමි දරුවයි. ඔහුගේ පියා ධන්තවෛද්‍යවරයකුවන අතර මව මානසික වෛ්‍යවරයක්. කුඩා කලසිටම ඉගැනීමට අතිශ්‍යවය දක්ෂතා දැක්වූ මාක් පාසැල්කාලයේදී ගනිතය අභ්‍යවකාශ විද්‍යාව, ෞතික විද්‍යාව සහ සාහිත්‍යයකෙන විශ්්‍යයන් සඳහා පදක්කම්දිනාගත්තා. මේට අමතරව ඔහු ප්‍රංශ කීබ්රූ ලතින්හා ග්‍රීක යන භාෂාවන් හි ප්‍රවීණයකු දෙ වනවා එවකට හාඩ් විශ්වවිද්‍යාලය ඉගෙනම ලැබූ ඔහු දෙදහස් හතරවසරේ පෙබරවාරි හතරවනදා පළමු වරට මුහුණු පොත සමාචජාලාවේ මෙහෙ ඔොම් කටයතු ආරම්භ කළලා එහුගේ සමීපතව මිතුරන් හතර දෙෙනෙකු සමකින් වය සෞද්දදු විසි තුනේදී? එනම් දෙදහස් හතවසරේදී ලොව ලාබාලතුම බිලියනපතියා ලෙසද පෝබ් සඟරාව ඔහු හඳන්මුණු ලබවා. දෙදහස් දහය වසරේදී ලොව ධනවත්ම පුද්කලයන් සියතින අතරට ඇතුළත් වූ. ඔහු! දෙදහස් දහස්සය වසරේ ලොව බලවත්ම මිනිසුන් දහතින අතරට එක්වීමටද සමත්තුනා මෙ වසරේ මාර්ත වන විට ඔහුගේ පෞද්කලික වත්කම්ප්‍රමාණය ඇමෙරිකාටෝල බිලියන පනස් හතරකටාසන්නවනවා. මෙ සමගින් ස්වාදින් රූපහණනි රාත්‍රී ප්‍රධාන සිංහලපු අත්විකාශය නිමාාවට කත්තනවා. නැවතත් හමමු රාත්‍රීන ්‍යයයිති හට.